ஃபர்மை කලින් දැනුවත්නේ ගැටලු නැහැ. ඔව් දැන් මේ කරපු දේ ගැන ඔබතුමීට හිතෙන්නේ මොකද්ද? මට දැනෙන දේ කියන්නේ හිතෙන්නේ මට නිවන අවබෝධ කරගන්න ගමන යන කරා ලේසි වගේ. මොකද මේ හැම දෙයක්ම අපේ සිතුවිල්ලක් නේ අපි හිතින් හිතන දෙන්නේ. අපි ඒක හිතින් හිතලා හිතින්ම මේ කළගත්තොත් මේ හැම දෙයක්ම බොරුවක් එහෙම දෙයක් නෑ කියන එක හරි විදිහට වටහා ගත්තොත් අපිට නිවන් මාර්ගය කරා යන්න පුළුවන්. ඒක මට ඒක තමයි වැටහුනේ. ඔව් ඇත්තමයි. ඒ කියන්නේ මෙතන අපි මේ රැවටිලා ඉන්න තැන තමයි ගැටලුව තියෙන්නේ. අපි හැමදේම ඇත්ත කරගෙන තමයි අපි මේ දුක් විඳින්නේ. අපිට දුක ඇති වෙන්නේ අපිට මේ හැම එකක්ම ඇත්ත වගේ තියෙන නිසා. හැමදේම ඇත්ත වගේ. දැන් අපිට ගැලවෙන්න බෑ එතකොට. අපි එතකොට බැඳිලා ඉන්නේ. බැඳීම ඇති වෙලා තියෙන්නේ අපිට. තදට බැඳිලා තියෙනවා මේවා තියෙනවා කියලා. මේ රත්තරන් කියලා දෙයක් ඇත්තටම තියෙනවද? නිකන් හිතලා බලන්න. අපි හිතනවානේ. ඔව් ඒකත් බොරු. අපි දැන් රත්තරන් වටිනවා කියලා හිතන හින්දා තමයි රත්තරන් වටිනවා කියලා අපිට දැනෙන්නේ. මොකද අපිට දැන් ඒක අපිට ඒක බාහිරින් දෙනවා. මේ රත්තරන් ගොඩාක් වටිනවා. මේක 5000 කොලයක්. මේක 1000 කොලයක්. එතකොට අපි කොල කෑල්ලක් වටිනවා කියලා හිතනවා 5000. මේ කොල කෑල්ලක් අපි හිතනවා මේක වටින්නේ නැහැ මේක 500යි කියලා. ඊට පස්සේ අපි ඒක ඒ විදිහට අපිට පුදුමයි ඒක බලනකොට වටිනාකම කොහොමද අපිට ආවේ කියලා. අපි ඊට පස්සේ ඒ විදිහට හිතනවානේ අපිට ඒ විදිහට දැනෙනවානේ මේක වටිනවා කියලා. ඇත්තටම අපිට දැනෙනවානේ මේ රත්තරන් වටිනවා. අපිට මේ යකඩ වටින්නේ නැහැ කියලා. හරි පුදුමයිනේ මේක බලනකොට සිතුවිල්ලක් නෙමේ. සිතුවිල්ලකින් අපි මේ ඉන්නේ. වටිනාකමක් හදාගෙන ඉන්නේ සිතුවිල්ලකින්. වටින්නේ නැහැ කියලා හිතුවොත් වටින්නේ නැහැ. දැන් කවුරු හරි කිව්වොත් මේක ඉමිටේෂන් මේක නියම රත්තරන් නෙමේ කියලා. එතකොට අපිට ඒක වටින්නේ නැහැ. එතකොට අපි ඒවලෙම ඒක ගණන් ගන්නව නැහැ. විචික් කළ වුණත් දාන ලැස්ති. හරි පුදුමයිනේ හිතන එක විතරයිනේ තියෙන්නේ. ඔව්. එහෙම වෙන්නේ කොහොමද කියලා හිතනවා නේද? ඒක ඇත්තක් නะ. ඔව්. ඒක ඇත්තක් නෙවෙයි. සිතුවිලි ඇත්තක් නෙවෙයි. ඒකට ඇත්තට මේව දැනෙනවා නේ. ඔව් එහෙම දැනෙනවා ආර්යයන් වහන්සේ. ඒකනේ. අත්‍තර අපි මේ කොච්චර මුලා වෙලාද හිටියේ මේ ලෝකේ මෙච්චර කාලයක් දැන් මේ අවුරුදු හතකට හතටම දැන් තමයි තේරෙන්නේ අයියෝ මේ බොරුවක දුවලා දුවලා දැන් හතියට පස්සේ තමයි මේක හොයාගන්න හදනුනේ කියලා. අන්නකෝ දැන් සමහර අය සියදි විනාශා ගන්න මේ ඇත්ත කරගෙනනේ. එයා නැතුව මට ඉන්න බෑ. මේ එයා නැතුව මට ඉන්න බැරි ගෑල් ළමයි ඇත්තටම මේ අපි දැක්කම ඊයේ පෙරේද ඒ කියන්නේ මේ ඇතකදිත් මේ කෝච් කරන ළමෙක් මැරෙනවා. ඉගෙන ගත්ත දරුවෙක්. එයාගේ මහත්තයා වෛද්‍යවරේ. මේ ඒ කියන්නේ අපි ඇත්තට මේ කතාව ඇත්තටම අපිට ආරංචි විදිහට ඒ කියන්නේ. ඉතින් ඒ ළමයා හිතන ඉඳනේ ඒක. එයා නැතුව මට ඉන්න බෑ කියලා හිතනවා. හිතුවා මොකද වෙන්නේ අරක බල ගැන්වෙනවා. එයා තමයි ලොකු. එතකොට එයා ලොකු වටිනාකමක් ඇති කරලා. එතකොට එයා නැතුව ඉන්න බෑ කොහොනේ කොහොමද? එයා ඉපදෙනකොට එයා හිටියේ නෑනේ. එතකොට මේ අම්මයි තාත්තයටත් වැඩිය මේ ඊට පස්සේ දැකපු කෙනෙක් අර කොහොමද Tamanට එච්චර නේ ලොකු බලපෑමක් මේ ජීවිතේම බවට පත් වෙලා සියද විනාශා කරනවා ජීවිතේම නැති කරගන්න. කොයිතරම් අපි මෝහරේ වෙනවද නේ? අපි මේ සිතුවිලි වල රැවටෙනවා නේද ඒ තරමට. මට නම් තියෙනවා මම අලි දිහටත් කියලා දෙනවා. පිටේ අපි හැමදාම ජීවත් වෙන්නේ අපි මේවා තණ්හාවේ බදාගෙන ඉන්නකොට මේ හැමදේම අත්හැරලා
මේ මම ඉන්න ගමන් කියනවා කි මම දැන් කියනවා සමහර ගම්මන් ඇරිලා ගියොත් ඔයගොල්ලෝ හිතදා ගන්න මගේ දුව කියන හැම කිසිම මට අම්මමයි යෝන ඊළඟ ආතේ මම කියන්නේ නෑ නෑ අම්මා මේ ආත්මෙම ඉඳරගෙන සැලසීමේ යන්න තමයි අම්මා හිතාගෙන ඉන්නේ මේ ආයි බලාපොරොත්තු වෙන එක අම්මා කියලා මම කියලා දෙනවා කියලා දැන් නෑ ඒක තේරෙන්නේ බැඳීම තමයි අපිව සසර ගෙනියන්නේ ඔන්නෝ බැඳීම තමයි අපිට මේ සසර දුකක් ඇති කරන්නේ අපිව ලොකු ව්‍යසනයකට දාන්නේ අපිට මේ සංසාරයක් කතාවක් තියෙන්නේ අපිට මේ අතහර ගන්න බැරුව මේ දුකට වැටෙන හේතු වෙන ඔන්නෝ බැඳීම ශක්ති ස්වභාවය ඒ ශක්තිය තමයි බැඳීමේ ශක්තිය තමයි මේ ඇත්තට බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ තණ්හාව කියන මෙන්න මේ වචනේ පාව භාවිතා වෙන්නේ මෙතනටයි තණ්හක්කයෝ නිබ්බානෝ කියන්නේ ඇත්තට මේක අතහැරුවොත් නිවන් දකින්නවා කියන එක ඒ කියන්නේ එතකොට බව නිරෝධයත් එතනම සිද්ධ වෙනවා දෙයක් නැති බව දකිනවනම් අර භවයක් අපිට හම්බ වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපිට ඇත්තටම තණ්හාවත් එතන හටගන්නේ නැහැ. දෙයක් තියෙන්නේ පැයි අපිට ආස වෙන්න, ඇලෙන්න ගැටෙන්න. දෙයක් කියලා අපි හිතන හින්දානේ අපි ඇලෙන්න ගැටෙන්නේ.